රජයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කැටුම් පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත් සංවිභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ තුන්වන දිනටත් ආරම්භ වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, HMD නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යනායගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ පෙත් සංවිභාගය පැවැත්වෙන්නේ. පෙත් සංවිභාගය ආරම්භ වූ අවස්ථාවේදී පෙත් සංකාර පාර්ශ්වයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම තවදුරටත් සිදු කරනු ලැබුවා. ත්‍රස්ත විරෝධී පනත් කැටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දුව කරන ලෙස ඉල්ලා මෙවැනි විට ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර ඇති පෙත් සම් සංඛ්‍යාව 31ක්. කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගී මහලේකම් රංජිත් මද්දුම්ම බණ්ඩාර, ජාතික ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ මහලේකම් නිසාම් කාරියප්පර්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමාජවාදී තරුණ සංගමය, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමයේ ඇතුළු පාර්ශ්ව මෙම පෙත් සම්ගොනු කර තිබුණා. පෙත් සම්වල වග උත්තර කරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි. යෝජිත පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි මෙම පෙත් සම්වලින් ඉල්ලා ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.